මේකේ නම මට මතකයි. සී ගැලරි බයි කටතානි. ඔව් ඒ මොනම තියන්නේ. සී එක පේනවා. තේරිණු. මේක ඉන්න මහන්සි. ඔන්න දැන් දැන් මේ දැන් ආවා විතරයි. චෙකින් වෙන්න ඕනේ. පැප්පලක් වෙයි. ඔව්. ඒ මේක නම් තියන්නේ දැන් අපි වට පිටා වලවා කැම කඩක් වත් නැහැ ඔයා ගන්න. ලස්සනයි. ඔව් ලස්සනයි. කන්දට මෙන්න තියන්නේ. අපි හිතන් හිටිය ඇවිල්ලා ඇවිදින්න යන දැන් දැන් අපි රැයට කන්න ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා කියන්නේ මෙන්න මෙයා බුක් කරපු හෝටල් එක තියෙන කන්දක් උඩ. දැන් මම ඒක දන්නේ නැහැ. මමට වටින්තර ගාණක් නැහැ. ඉතින් මේක කඩ ටිකක් ඈතට වෙන්න තියෙන. දැන් අපි කිලෝමීටර් දුරින්. ඔව් දැන් එහෙ ගියත් පයින් යන්නත් බෑ. වාහනයක් දාන ටැක්සි එකක් දාන යන්න. මේ ගාණයි මේ බං ගාණයි බලනකොට අපිට මෙහින් කන එක ඇත්තටම ලේසි පහසුයි. ලාබයි. ඔව් ලාබයි. ඉතින් අපි මේ හෝටල් එකේම රැයට කන්න තීරණය කරා. ඉතින් මේක අර උඩම තට්ටු තමයි තියෙන්නේ කැම. හරි ලස්සනයි. කයි වේව එක. මම හිතන්නේ නැවක හැඩයට මන්ද මේ අපි ඉන්නේ නැවක හැඩයට තියෙන පුටුවක. නැවක ඉන්නේ අපි. නැවක වගේ. පුටුවක වගේ තමයි ඉන්නේ. ඉතින් ඔයාලත් දැන් මේ ෆුකට්ෙම එන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ඒවත් බලලා දාන්නනේ. ඔව්. හොඳම දේ ඉන්න හොටෙල් එකෙන් කන එක තමයි. මොකද මේ ටිකක් දුර හොටෙල් එකක් දානවනම්. දැන් ලස්සන කඳු උඩ තමයි ඉතින් ලස්සන ඒවා තියෙන්නේ. ඔව් මෙහි ටිකක් අර ටිකක් අමිට උඩයවත් තිනු ඊට වඩා මං හිතා ලස්සන ඇති view එකේ. ඔව් PP island එක වගේ නෙමෙයි Phuket island එකේ පොඩ ඈතින් ඈතින් තමයි තියෙන්නේ අර. බීච් එක ළඟම බීච් එක උන චුට්ටක් දුර යන්න ඕනි. ඊළඟත් මං හිතන්නේ හොටෙල්ස් තිබෙන්නේ නැහැ නේ බීච් එක ළඟම. PP වගේ busy නැහැ. Busy නැහැ මෙහෙ. tourist අට්ටියක් අඩුයි මේ අරහෙට compare කරද්දි ගොඩක් අඩුයි. ඉතින් දැන් කන්න හදන්නේ. හෙට තමයි වැඩ පටන් ගන්න. හෙට තමයි ඇවිදින්න යන්නේ. එහෙනම් දැන් අපි කමු. මොනේ ඔන්න උදේම අපි කන්න ආවා ඊට පස්සේ අපි බලන්න තියෙන තැනකට යන්න වෙනවා දැන් මේ වෙලාවේ උදේ 7:30 වගේ අපි අද බුද්දිස් ටෙම්පල් එකට යන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ තව චයිනීස් ටෙම්පල් එකක් තියෙනවා එකට තව බීච් ටිකක් තියෙනවා ඒ ටිකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දැන් තියෙනවා යන්න වෙනකොට සේරම කවර් කරන්න බෑ අපි හෙට බැංකොක් යන්න ඕනි ඒ හින්දා 4-5කට වගේ ප්ලේස් යන්න තමයි අපි ප්ලෑන් කරේ ඒ ටිකට යනවා
අපි දැන් දීපුත්ත බලන්න යනවා හොටෙල් එකේ ඉඳන් අපි ග්‍රැබ් එකක් දාගත්තා බස් 500ක් ගියා මොකද මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ ටැක්සි සහ ග්‍රැබ් තමයි තියෙන්නේ විනාඩි 10ක් විතර දුර තමයි තියෙන්නේ අපි හොටෙල් එකේ ඉඳන් දීපුත්ත බලන්න කිලෝමීටර් දෙකම හාරක් තුනක් වගේ තියෙනවා ඔව් දින අපි යන වාහනේ දෙන්න විතරයි යන්නේ ඔන්න දැන් අපි බුද්ධ ටෙම්පල් එකට ඇවිල්ලා ඉන්නේ මං ඉස්සලා කිව්ව විනාඩි 10ක් වගේ යන්න කියලා මං කිලෝමීටර් 2 3ක් කියලානේ ඊට 13ක් තිබිලා තිනු විනාඩි 25ක් විතර ගියා ඉන්න ඉතින් අපි උඩටම ආවා අපේ ටැක්සි එක අපි යවුවා ඇවිල්ලා දැන් මේකේ view point එකක් තියෙනවා අපේ ටෙම්පල් එක තියෙනවා අපිට බලන්න ආ එකම කියන්න ඕනේ appropriate dress code එකක් අඳලා ඉන්න ඕනේ මෙහේ එනකොට මොනවද අඳින්න ඕනේ dress code skinny අඳින්න බෑ දනිස්සෙන් උඩට අඳින්න බෑ ඒක වීඩියෝ එකේ දානම් අපි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඒක ඩිස්ප්ලේ කරලා තිබ්බ තැන එන්න ඕනි කොහොමද කියලා අනික දැන් අපි ආපු ටැක්සි එකේ එක නෑ ඉන්නම් කිව්ව අපි එනකම් පැයක් ඒ උනාට එයා පැය ගන්න චාර්ජ් කරනකොට උනාට මෙතනින් අපිට ටැක්සි ගන්නත් පුළුවන් නැත්නම් අපිට ග්‍රැබ් එකක් දාගන්න පුළුවන් ඉතින් අපි ටිකක් පරක්කු නිසා යාට යන්න කිව්වා තව එන අතරමඟ තිබ්බා තව ATV තියෙනවා අලියන්ගේ අලියෝන්ගේ පිටේ යන්න තියෙනවා ඕනම් ටයිගර් ලයික ෆොටෝ ගන්න තියෙනවා ඒ ටික තමයි තිබ්බනේ ඕන ඒ ටිකත් අපිට ගිහින් යනවා ඕනට අපි ඉස්සරවම ආවේ මෙතෙන්ට මෙතනින් පටන් ගන්න ඒ ටික බලනවා අනවශ්‍ය රිස්ක් එකක් ගන්න බැරි හින්දා ඒ දෙකට අපි යන්නේ නැහැ කියලා තීරණය කරා ATV නම් පුළුවන් වුණොත් යනවා ඒක ෂුවර් කරන්න බෑ මේ පාරි වාහන වැඩි ටිකක් ඒ පාර පට්ටු මහා පාරේ වදින්න තියෙන්නේ පාර පට්ටු ට්‍රැක් එකක නෙමෙයි ඔව් දැන් අපි යමු පන්සල ඇතුළට බැරි වෙලා හරි කවුරු හරි ඩ්‍රෙස් කෝඩ් එකක් මේකට පන්සලට ගැලපෙන්නේ නැති එකක් අඳන් ආවොත් අපි තියනවා ගන්න ඕනේ මේ තියෙන්නේ මේ වගේ ගන්න පුළුවන් අත් දෙක වෙන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා පන්සලෙන් ගන්න පොඩ්ඩක් චාර්ජ් කරයි වෙනවා ඔව් වෙන ෆ්‍රී දෙන්නේ නැහැ දැන් මැලේසියාව නම් ෆ්‍රී දුන්නා කොහෙද අපි මැලේසියාවට ගියේ බටු ගේවුසුල් නම් ෆ්‍රී දුන්නා මම ඉතින් ෆ්‍රීද මන්ද මේ ෆ්‍රී නේ අපි දැක්ක නැහැ කවුරුත් නේ නෑ ෆ්‍රී නේ මේක දැන් අප පන්සල පෙන්වන්න. හරිම අවුවක් තියෙන්නේ. හැමෝම හැට් එකක් දාගෙන තමයි උඩට යන්නේ. නැතුව ඉන්න බෑ. පිච්චෙනවා ඇඟ. පන්සල ඇතුළට අපි ගියා පන්සල හදන ගමන් තියෙන්නේ අපි ශ්‍රී ලංකාවේ කොඩිය තියනවා දැක්කා අපි වෙන පොලිස් කාන්ටිස් වල ෆ්ලැක්ස් මං ඉඳන් තියෙන්නේ ඔහොම අද ළඟේ කොඩියක් තිබ්බා එතන අහාමුදුරුරු ඇතුලේ ගාතා කියනවා ෆොරිනර්ස් ලා හැම අහාමුදුරුත් එක ෆොටෝ ගන්නවා අපි දැක්කා නේද ගාතා කියනකොට ෆොටෝ ගන්නවා මොකද කියන්නේ ගිහින් වඳින්න පුළුවන් ඕන ළඟට පන්සල ඇතුළේ හදන ගමන් තියෙනවා හිතන්නේ මේ නිසා අර ඔව් ටිකට් ටුට්ටයි අපිට බලන්න තිබ්බේ මේ හදන ගමන් තියෙන පන්සල අපි පන්සලෙන් එළියට ආව ඇතුළට ගින් ඒ ටික විතරයි බලන්න තියෙන්නේ ඇතුළේ වටපිටාවේ ටිකක් තියෙනවා කියලා ඒවත් හැමදේම හදන ගමන් තමයි තියෙන්නේ පේනවද දන්නේ වීඩියෝ එකට
අර අතනින් පේන්නේ කටා බීච් එක අපි ඊයේ ගිය තැන. ඊට පස්සේ මෙහා පැත්තෙන් පේන්නේ කටනෝයි බීච් එක අර අර පැත්තෙන්. ඔව් වටේටම තියෙනවා මේ බීච් ගොඩක්. මේ අපි හෝටලේ දෙපැත්තේ තියෙන දෙක තමයි දැන් මෙතනට පේන්නේ දෙක. ඔන්න අපි දැන් පන්සල බලලා ඉවරයි. අපි පැයකමාරක් විතර හිටියා නේද? ඔව්. ෆොටෝස් ගන්න තමයි වෙලා යන්නේ. එහෙම ෆොටෝස් ගන්න අමාරුයි. අවුව සැර වැඩි අපි දෙන්න නම් අමාරුයි. දැන් අපි දෙන්න මෙතන යනවා. පේන්නේ නැහැ. අර ෆොරියස්ලා වගේ අපි දෙන්න සුදු නැහැනේ. ඉතින් ලස්සන ෆොටෝස් වදින්නේ නැහැ. අරන් දුන්නත් කට්ටිය. ඔව් පැයකමාරක් විතර බලන්න තියෙනවානේ. ඇති මේක බලන්න. දැන් අපි යනවා. Chalong කියලා අපි ප්‍රොනවුස් කරන්නේ එහෙම Chalong hari temple කියලා. දැන් එන එකට අපි යමු. ඔන්න දැන් අපි ආයෙත් ට්‍රැප් එකක් දාගත්තා. මෙතෙන්ටත් අපිට 500ක් යනවා. දැන් අපි යන්නේ Chalong temple එකට. මුරේ කොහමද දන්නේ නැහැ. ආයෙත් අර කලින් වගේ දන්නේ නැහැ මෙයාගේ කිලෝමීටර් 2-3. මෙතන ඉඳන් ටැක්සි තමයි උඩ තියෙන්නේ. Chalong temple එකට ආවා. ඉතින් මේ temple එක එක කොටසක් ලොකුයි. ඔව් ගොඩක් ලොකුයි. අක්කර දෙක තුනක් විතර තියෙනවා මම හිතන්නේ මේ ඇවිදින් ටික විතර. ඔව් ගොඩක් අය ඉන්නේ වගේම මෙතනත්. මේකත් බලන්න තියෙන place එකක් Phuket වල. ප්‍රධානම place එකක් නේද? ඔව් ඔව්. අනිත් තේම අර අපි කලින් ගියේ මොකද temple? Big Buddha temple එක වගේම මේකත් ගොඩක් වැදගත් තමයි මෙහි තියෙන. එහෙනම් දැන් අපි යමු පන්සලට. පන්සල කියන්නේ එක එක තැන් තැන් වල තියෙන්නේ එකම තැනක් නෙමෙයි. මෙතන එකක් තියෙනවා ආයෙ තව තැනක කිසි 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 තියෙනවා. ඊළඟ බලමු. අපි බලමු. දැන් පන්සලේ භාගයක් වගේ බල්ලේ වරේ දැන් මහන්සි දැන් තැඹිලි ගෙඩියක් ඔබ බොන්න. පන්සලේ shopping කරන්න හදන. මේ බලන්නකෝ. තැඹිලි ගෙඩියක් ඔබ බොන්න තරක් කොහෙනවද දැන්? තැඹිලි නෙමෙයි මේ
පන්සලෙත් තියෙනවා ඇඳුම්. ආ මේකටත් හරියට ඇඳන් එන්න ඕනි. මේකට තනංග නැත්තම් මේකෙත් ඇඳුම් තියෙන හැබැයි මේ වංශ මේක පාට 150ට ලාභය දාර අපි මේ පොටි වල එහෙම ගණන් වැඩි. එහේ ටුවරිස්ලා විතරනේ. ඔව් මෙහි බලනකොට මේ ගණන් වැඩි. ඕ හරිම රස නිසා තම්බේඩියක්වත් බොන්න ඕනේ. ඒකනේ නැග පිච්චෙනවා වගේ. තම්බේඩිය බීලා ඉතුරු ටික බලන්න යා. තව පොඩ්ඩයි තියෙන බලන්න. භාගයක් බලලා තියෙන. ඔන්න දැන් තමිල ගෙඩිය කම්බුණා ලංකාවේ රසම එක තියෙන කල්ලු මොනු තම් බීවේ නැහැ මේක ලංකාවේ රසමයි අපි අර පිපි වලින් පැමිණිතු එනක අමුතු රසක් හැබැයි බාහිර රස පුරේ තියෙන ඒ රසමයි හැබැයි මේක ලංකාවේ රසම තියෙනවා එකටයි නයිට් මාකට් එකටයි යනවා. මෙයා නම් ඇඳුමාරු කරන්න යයි ඇඳුමින්ම. එයා එහෙමයි. මම නම් එහෙම නෑ. ඇඳුමාරු ගන්න කියන්නේ නෑ මේ. ඇඳුම් නෑ යාට. හොදලා දැන් කටපිටින් ගෙනියන්න බෑ. ඔව් අපිට මේ සෙට් 7යි දෙන්නේ යාලා ඉන්නේ ගෙනියන්න. ඔව් අපිට මේ සෙට්ුනේත් නෑ මේ නේද මොනවද ඒවා? මේ මැෂින්, ඩිලිවරි මැෂින්. එහෙම අපි ඒක වලදී පුනා මෙහෙ නෑ. මෙහෙ නෑ. දැන් අපි යනවා පටොන් බීච් එකට. බීච් එකට ගිහින් නයිට් මාකට් එකට යනවා. පොඩි අඳුරකුත් තියෙනවා ඒත් අපි ආවනේ ඔව් ඔව් යන්න එපයි තියා යන්නේ නැහැනේ යන්න ඉන්න දැන් අපි යමු බීච් එකට කරන්නේ නැහැනේ හිට පොඩ්ඩක් ඔව් ඉන්න දැන් අපි යමු බීච් එකට අපි මෙතන ඉඳන් බීච් එකට යන්නත් ග්‍රැබ් එකක් තමයි දැම්මේ බාත් 527යි මෙතෙන් ඉඳන් කිලෝමීටර 10 11ක් තියෙනවනේ 11ක් තියෙනවා දැන් හරියට බැලුවා නේද 12 ඔව් 12ක් තියෙනවා Welcome to the Patong Beach. Beach? Beach. Yeah, calling to you. Yeah, calling to you. What's your name? Welcome to the Patong Beach. Beach? No, me. Me, I give a very much. Me, I mean, then the my happy hour beach. Check it. For that, kita happening nega tiena again. What do again happening nega? Oh, happening nega ne me. For that tiena again, I mean,
උඩ උඩ පුම්බල යන මේ මොකද බැලුම් බැලුන් එක මෙයා එක යන බැහිලු එකේ තව අර මොද අර අපි මෙනෝල්ලි ගිහපුවාම යන්නේ ස්පීඩ් බෝට් එක නේද බෝට් එක තියෙනවා මම මතක නැහැ ඔව් ඒ දෙක තමයි තියෙන්නේ මේ බීච් එකේ සහ ඔව් පිනන්න ඒක තමයි ඔය එක පෙන්නමු ¿Qué es eso? Garlic bread. ¿Qué es eso?
දැන් ඉතින් අපි vlog එක ඉවර කරන්න කියලා හිතුවේ අද දවසේ අපි බලන්න ගියපු තැන් ටික පෙන්නවා ඊට පස්සේ අපි කන්න ගියපු තැන් ටික බීච් එකට ගියපු ටික පෙන්නවා ඉතින් අද දවසේ අපි ඔච්චරයි කරේ ඒ වගේම තමයි දැන් අපි මේ වගේ ගණන් කිව්වා ලංකාවේ ගණන් බාත් වලින් ගණන් කිව්වා ඒ කිව්වේ දැන් කාට හරි වැදගත් වෙයි කියලා හිතලා මෙහි එන කෙනෙක්ට බජට් එක plan කරගන්න ඒකට තමයි නේද අපි ගණන් කිව්ව ඔක්කොම ලඟින්ම බුක් කරගන්න පුළුවන් හොටෙල් එක. මම කියන වාසියක් නැහැ. මොකද දැන් ඒ කියන්නේ දැන් එතකොට මේ ටික දුර තියෙන්නේ. ඔව් දුර තියෙන්නේ. ඒ නිසා අපි බුක් කරපු හොටෙල් එක ඒ ටික අපි ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපි බලපු තැන් ටික. එහෙනම් ලොග් එක ඉවරයි. මම කොල්ලෝ අපි ගියා. බයි. මං වෙනුවෙන් ඔව් මෙයාගෙන වෙනුවෙන් තමයි අපි ෂිප් එකක් ඊළඟට බැංකොක් වලදී ආවේ